Hi, Bowen. Choose a job you love, you'll never work a day in your life. අර්ථය දෙක කියමුනා. ඔබ ආදරය කරන රැකියාව තෝරගන්න එවිට කිසි දිනක ඔබට වෙහෙස වී වැඩ කිරීමට සිදු නොවනු ඇති. ඉතින් සම්මුඛ පරීක්ෂණයකදී ඔබ මුහුණ දෙන විනාඩි ගණන ඔබේ ජීවිතයේ ඉරණම තීරණය කරා. අන ඒකයි top secret අපි තීරණය කළේ සම්මුඛ පරීක්ෂණයකට හරියට මුහුණ දෙන ආකාරය ඔබට ලෝකෙ මෙතෙක් කිසිවක නොකරපු ආකාරයට සම්පූර්ණයෙන්ම නාට්‍ය අනුසාරයෙන් ඒ වගේම සම්පූර්ණ සංවාදයක් සහිතව ඔබට ඉදිරිපත් කරන්න. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙනවා තාක්ෂණ හා විවෘත විශ්වවිද්‍යාලයන්හි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඒ වගේම උසස් අධ්‍යයන පරිශනාතිනේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආයතන රාශියක මානව සම්පත් හා CSR ප්‍රදානයක ලෙස කටයුතු කරන ප්‍රබෝධ ලකුගේ මහතා. ආයුබෝවන් උත්සවයි. අපට ලිපියක් හෝ දුරකථන අමුතුමක් ලැබෙනවා හෙටෝ අනිත් දවසක සමුග පරීක්ෂණයට එන්න කියලා. අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? හොඳයි. තාම වැදගත්ම සහ සංවේදීම අවස්ථාව. අපි රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්. Tamanට රැකියාවක් සඳහා මුලින්ම ලිපියක් ලැබුණු ගමන්ම දැඩි චකිතයකට සහ යම්කිසි අවිනිශ්චිතතාවයකට පත් වෙනවා. මොනව කරන්න ඕනද කියලා එක සැරේට හිතා ගන්නත් බැරි වෙනවා. හැබැයි අපි නිවරදිව තමන්ගේ මනස හසුරුවලා මුලින්ම කරන්න ඕන සාවධානව තමන්ගේ සම්මුඛ පරීක්ෂණයට අවශ්‍ය වෙන ආකාරයෙන් තමන්ගේ වැඩසටහන නැත්නම් තමන්ගේ වැඩපිළිවෙල සූදානම් කරගනි. ඒ සඳහා මම යෝජනා කරන්නේ මුලින්ම වඩා උචිතම දේ තමයි තමන්ගේ රැකියාව තමන් සම්මුඛ පරීක්ෂණයට කැඳවන ඒ රැකියාව සහ ඒ කැඳවන ආයතනය පිළිබඳව ගවේෂණයක් නැත්නම් විස්තර සොයා ගැනීමක් ඉතා ඉක්මනින්ම කර ගැනීම. මොකද තමන් කරන්න යන රැකියාව පිළිබඳව සහ ආයතනය පිළිබඳ දැනුමක් නැතුව එතනින් එහාට ඉස්සරහට යන්න බෑ. සම්මුඛ පරීක්ෂණයට යද්දී අපි ඇඳන් යන ඇඳුම ඉතාම වැදගත්. ඉතින් අපි ආසම සාරිය ඇඳන් ගිහිල්ලවත් අපි ඊයේ පෙරේද ගත්ත ෂර්ට් එක ඇඳන් ගිහිල්ලවත් එහෙම නෙවෙයි එතන ගැළපෙන ඇඳුමක් තියෙනවා. මොකක්ද මේ ගැළපෙන ඇඳුම? මේක ඇත්තටම සාතික පත්‍ර ගොනුවට නැත්නම් ෆයිල් එකකටත් වඩා අතිශයින්ම වැදගත්ම මාතෘකාව. මොකද අපි ඇඳුම් පැළඳුම් පිළිබඳ ඩ්‍රෙසින් ඇන්ඩ් ග්‍රූමින් කියලා අපි කියනවා. ඇඳුම් පැළඳුම් ඇඳුම සහ පැළඳුම් ඒ වගේම තමන්ගේ හෙයාර් ස්ටයිල් එක මේකප් සියල්ල මේකට අදාළයි. මොකද මොන අධ්‍යාපන සුදුසුකම තිබුණත් මොන වෘත්තිමය සුදුසුකම තිබුණත් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නැත්නම් දොරෙන් ඇතුළට එනකොටම තියෙන පෙනුම ඇතුවෙන් හැඟීම යම්කිසි ආකාරයක අවුල් සහගත නම් එතනින් සම්පූර්ණයෙන්ම සම්මුඛ පරීක්ෂණය අඩාල වෙනවා. ඒක නිසා අනිවාර්යම දෙයක් තමයි අපගේ ඇඳුම පළඳුම සහ ඒ සඳහා ඇඳුමත් එක්ක යන අනිත් අපි කියන පළඳනාව. අපි කිව්වොත් මෙහෙම කාන්තාවට අපි ඉස්සෙල්ලම කතා කරමු පිරිමි පාර්ශ්වය. මොකද පිරිමි පාර්ශ්වයට ඇත්තටම අඩු සැලකිල්ලක් තමයි මේ ශේෂ්ත්‍රයේදී තියෙන්නේ. පිරිමි අය එච්චර ඇඳුම් පළඳුම ගැන රූපාරාම වලින් ද බලන්න පුළුවන්. අපි පිරිමි අය එච්චර ඇඳුම් පළඳුම ගැන සහ යම්කිසි උනන්දුවක් දක්වන උනන්දු අඩුයි. නමුත් පිරිමි අයට තියෙන්නේ අවස්ථා දෙකක් වගේ තමයි. එකක් තමයි ලොง ස්ලීව් ෂර්ට් එකක්. ඒක ලයිට් කලර් එකක් නැත්නම් සැහැල්ලු පාටකින් ලොง ස්ලීව් ෂර්ට් එකක් සහ ඊටක සම්පූර්ණ විරුද්ධ තද පාටක ට්‍රවුසර් එකක් කලිසම. ඒ කලිසමට ගැළපෙන ආකාරයේ ටයි එක. අපි ගොඩක් අය ෂර්ට් එකට ටයි එක මැච් කරන්න යනවා. ඒක එච්චර ගැළපෙන්නේ නැහැ. එතකොට අපි ට්‍රවුසර් එකට තමයි අපේ ටයි එක ගලපන්න ඕනේ. ඒ වගේම ඩාර්ක් කලර්ස් නේද ගොඩක් තද පාට හෝ කළු පාට සපත්. ඊට අමතරව ඕනමන්ට්ස් ග්‍රූමින් වලට අපි පාවිච්චි කරනවා නම් යම්කිසි ආකාරයක ඔරලෝසුවක් ඒක වෘත්ති මේකක් වෙනවා. සමහරක් අය ඒක දෙනුමක් නැතුව අර ලොකු ස්පෝර්ට්ස් වොච් වගේ බැඳගෙන එනවා. තමත් සමහරක් අය පුංචි කාලේ බැඳින බෙන්ටෙන් වොච් එක වගේ ඒවත් බැඳගෙන එනවා. ඒතකට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට නිකන් සිනහාවක් ඇති වෙනවා. ඒ වගේම ටයි එක වුණත් අර කැරොල් නැත්නම් ඒක ක්ලාසික් එක වෙන්න එපා. හොඳ ප්‍රොෆෙෂනල් ටයි එකක් වෙන්න ඕන. පාට විතරක් නෙවෙයි ඩිසයින් එක විත් එක. ඒ වගේම ටයි එකේ තියෙන්න ඕන පිළිවෙලක් තියෙනවා. ටයි එකේ පහළ ධාරය තමන්ගේ බෙල්ට් එකේ පහළ ධාරය ඉක්මවා නොයන්නත් ඕන. බෙල්ට් එකේ ඉහළ ධාරයට වඩා කොට වෙන්නත් හොඳ නැහැ. ඒකත් අත්‍යවශ්‍ය දෙයක්. වඩා පහළට යන්නේ නැති ඒ ආකාරයේ වඩාම මහත ආකාරයේ ටයි පටි පැනදීමත් ඉතාමත් අනුසුදුසුයි. තමන්ගේ බඩ නැත්නම් අපේ බෙල්ට් එක තියෙනට වඩා ඉහළ මට්ටමට ටයි එක පැනදුවොත් ඒක ස්කොටිෂ් ස්ටයිල් එක කියලා කියනවා. ඒක මැරීඩ් පාටි ස්ටයිල් එකක් විදිහට සලකනවා. ඒ වගේම තමයි අතිශයින්ම වැදගත් පිරිමියාගේ කොණ්ඩේ සහ රැවුල. කොණ්ඩේ අඟල් දෙකක විතර ප්‍රමාණයකට වගේ තියෙනවා නම් වඩා හොඳයි. එතකොට අමතර කාලයක් කැප කරන්න ඕන නැහැ තමන්ගේ මේකප් නැත්නම් ග්‍රූමින් වලට.
රැවුල වවලා ඔබ යනවනම් මම නියෝජනා කරන රැවුල පුළුවන් නම් ප්‍රොෆෙෂනල් අවස්ථාවට විතරක් කපන්න කියලා. මොකද සමහරක් ආයතනවලදී හයිජින් ප්‍රශ්නයක් තියෙනවා. සමහරක් ආයතනවලට එහෙම කිසිම ගැටලුවක් නැහැ. රැවුල තිබීම අවශ්‍යයි. නමුත් අපි දන්නේ නැහැ නේ මේකට රැවුල ඕනද නැද්ද කියන. ඒක නිසා සමහරක් වෙලාවට රැවුල කපල යනවනම් හොඳට සේව් කරලා යන නැත්නම් රැවුල වවල යන කෙනෙක් තමන් හරියට ඒක ලයින් අප් කරලා තියෙන්න ඕන රැවුල. ඒ වගේම කොණ්ඩය ඒ ආකාරයෙන් පවත්වාගෙන යන ඕන කාන්තාවන්ට. කල්ප ඩ්‍රෙස් කෝඩ්ස් කීපයක් තියෙනවා. එකක් තමයි උඩරට කාන්තාවන් අඳින කැන්ඩියන් එක. උඩරට උසරි. ඒක උනත් ඒක තමන්ට වෘත්තිමය ආකාරයට ඒක සකස් කරගන්න වෙනවා. විශේෂයෙන්ම පාට දෙකක්. ලා පාට පසුබිමේ තද පාට ඩිසයින් එකක් තියෙන ඔසරියක්. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාරිය නම් ඒත් ඒ ආකාරයටම ලා පාට පසුබිමක තද පාට ඩිසයින් එකක් තියෙන සාරිය එකක්. ඒ වගේම ඒක නීට් එකට තමන්ගේ ඇඟේ ගානට නීට් එකට අපි කියන හොඳට කලින්ම සූදානම් කරලා තියෙන ඕනේ. විශේෂයෙන්ම කාන්තා පාර්ශවයේ දාන්න තමන්ට කාගෙන් හරි ඉල්ලගෙන යන බ්ලවුස් එකක් එහෙම නැතුව ඒකට ගැළපෙන ආකාරයට සූදානම් කරගෙන. ඊට අමතරව තියෙනවා තව ඩ්‍රෙස් කෝඩ් දෙකක් කාන්තාවන්ට. එකක් තමයි ලොง ස්ලීව් ජැකට් එකත් එක්ක ස්කර්ට් ඔව් ට්‍රවුසර්. එතකොට ලොง ස්ලීව් ජැකට් එක හරියට පිරිමි අයගේ ෂර්ට් එකයි කලිසමයි වගේමයි. ඒ ලාපහ ඇති වර්ණයකින් ජැකට් එක නැත්නම් බ්ලවුස් එක ඒ වගේම තද පහට පැහැති වර්ණයකින් ස්කර්ට් එක පිළියෙල කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඊටත් අමතරව තව ඩ්‍රෙස් කෝඩ් දෙකක් අපි අනුමත කරනවා. කට්ටියට ලොง ස්ලීව් ජැකට් එකට උඩින් දාන ඕවරෝල් එක නැත්නම් කෝට් එක දාලා ඒක හැබැයි අනිවාර්යයෙන්ම ස්කර්ට් එකට හෝ තමන්ගේ ට්‍රවුසර් එකට මැච් වෙන්න ඕන. ඔන්න ඔය ඩ්‍රෙස් පැටර්න්ස් අපි ඕනම එකක් රැකියාවක් සඳහා යනකොට සූදානම් කරගන්න පුළුවන්. හැබැයි එක දෙයක් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඔබතුමා අර කලින් කිව්වා වගේ අපි ආයතනය ගැන මුලින්ම විශ්ලේෂණයක් කරගන්න ඕන. ඒ ආයතනයේ සංස්කෘතික පසුබිම මොකක්ද කියලා අපි දැනගන්න ඕන. සමහරක් ආයතන තියෙන සාරිය විතරයි ඒ කට්ටිය ඇක්සෙප්ට් කරන්නේ. තව වැදගත්ම දෙයක් කියන්න වෙනවා කාන්තාව සඳහා ඒ කට්ටියලගේ විශේෂයෙන්ම හෙයා එක. ටයිඩ් හෙයා එකක් තියෙනවා. නෙට්ස් හෙයා පින්ස් පාවිච්චි කළා නැත්නම් හෙයා ජෙල්ස් පාවිච්චි කළා කෑලි එහාට මෙහාට හැසිරෙන්නේ නැති විදියට. ඒ වගේම ෂූස් ඩ්‍රෙස් කෝඩ් එකට ගැළපීම සහ ගෙනියන බෑග් සහ සහතික පත්‍ර ෆයිල් එක වෘත්තිමය ස්වරූපයේ එකක් වෙන්න ඕන. කාඩ්බෝඩ් ෆයිල් එහෙම ගෙනියා යුතු නැහැ. ඕනමන්ට්ස් ගැන කියන්න ඕන කාන්තාවන්ට වැඩිපුර ඕනමන්ට්ස් භාවිත කිරීම නුසුදුසුකමකට හේතුවක් වෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය අපි හිතමු අපි අනුමත කරන්නේ බ්‍රැන්ග්ල්ස් වලලු. මැරීඩ් නම් අපිට රින්ග් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉයර් රින්ග්ස් අර හැංගිං ඉයර් රින්ග්ස් නැතුව සාමාන්‍යයෙන් ටයිනි ඉයර් රින්ග්ස් අවශ්‍යම නම් ටයිනි නෙක්ලස් එකක් පාවිච්චි කරනවා හොඳටම ඇති. හැබැයි උසරියක් ඇඳින කෙනෙකුට ඒක සාරියට ගැළපෙන මිනිමම් ජුවලරිස් ඕනමන්ට්ස් පාවිච්චි කරන එක තමයි මම යෝජනා කරන්නේ. දැන් අපි එනවා ඉන්ඩෝ එක දවසේ උදේ. ඇතුළ වෙනවා ආයතන පරිසරයට. තාම ඉන්ඩෝ එක පටන් අරගෙන නැහැ. අපි මොකද කරන්න ඕන? අපි නිකන් ඕන් වඩා ප්‍රොෆෙෂනල් වෙලා ඉන්න ඕනද නැත්නම් රිලැක්ස් එකේ ඉන්න ඕනද මොකද කරන්න ඕන? ඔව් අතිශයම වැදගත් කාර්යයක්. මොකද අපිට ගිලිහෙන අවස්ථාවක් අවදානෙන් අපි එම ආයතන පරිසරයට ඇතුල් වෙන ප්‍රධානම ගේට්ටුව. ඒතන ඇතනින් ඇතුල් වෙන මොහොතේ ඉඳලාම හිතන්න ඕන මම මේ ඉන්ටර්වියු එකටයි දැන් සහභාගි වෙන්නේ. මේ ඉන්ටර්වියු එක මේ වෙලාවෙත් මාව ඉන්ටර්වියු වෙනව ඇති. මොකද දැන් තාක්ෂණයේ දියුණුවයි. හැමතැනම CCTV කැමරා හයි කරලා තියෙනවා. සමහරක් වෙලාවට චර්යාවන් ආකල්ප පිළිබඳ පරීක්ෂා කරන්න සමහර උගුල් අටවල තියෙනවා. නැත්නම් අපි කියන ට්‍රැප්ස් ටැක්ටික්ස් එහෙම පාවිච්චි කරනවා සමහර ආයතනවල. ඒක නිසා මූලික වශයෙන් ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වෙන තැන ඉඳලම රිසෙප්ෂන් ඒරියා එකට තමයි සම්මුඛ පරීක්ෂණේ තියෙන්නේ. ඒ ස්ථානේ හොයාගන්න නිලධාරී ඉන්න තැන දක්වාම අපි පරිස්සමෙන් ගමන් කරන්න ඕනේ. ඒ වෙලාවේ හැමතිස්සෙම ෆෝන් වලින් කතා කරගෙන යෑමේ වැඩ කිසිසේම සුදුසු නැහැ. ෆෝන් එක ගේට් එකෙන් ඇතුල් වෙනකොටම නිශ්ශබ්ද කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම වැදගත් වෙනවා අවම වශයෙන් පය භාගයකට කලින්වත් Tamanට નિયમિત වේලාවට පය භාගයකට කලින්වත් එම ප්‍රවේශ ඒ පරිශ්‍රයට ඇතුල් වෙයි තිබීම. මුලින්ම අපි ඇතුල් වෙච්ච ගමන්ම රිසෙප්ෂන් ඒරියා එකට යෑම වැදගත් වෙනවා. මේ රිසෙප්ෂන් ඒරියා එකට ගිහිලා Tamanට ලියුම ඉදිරි තමන්ගේ සමුක පරීක්ෂණයට කැඳවපු ලියුම ඉදිරිපත් කළා. තමගේ තැන සමුක පරීක්ෂණයේ පවත්තන ස්ථානය සහ තමන් පැමිණි බව සාතික කරන අස්සන්යෝදලා තමන්ගේ පැමිණීම තහවුරු කිරීම මූලික වෙනවා. ඊට පස්සේ තමයි ඉතුරු වැඩ කටයුතු සියල්ල කරන්න ඕන. I have an interview. Yeah, can I have your letter? Sure.
can I be refreshed? Where's the washroom? You may. It is there. Thank you. අපිට දැන් පේනවා අපි සම්මුඛ පරීක්ෂණයට මුලින්ම එනවා හිමල්ෂි. හිමල්ෂි ඇවිල්ලා ඉස්සල්ලාම රිසෙප්ෂන් එකට මම තමන්ගේ ලියුම ඉදිරිපත් කරනවා. ඊට පස්සේ හිමල්ෂි අහනවා රිෆ්‍රෙෂ් වෙන්න පුළුවන්ද කියලා. මේක අවශ්‍යද? ඔව් ඇත්තෙන්ම අවශ්‍යයි. අපි දැන් කොච්චර ගෙදරදී මේකප්ස් දාලා අත්‍යවශ්‍ය මේකප්ස් යොදා ගන්න ඕන. තමන්ගේ කොණ්ඩ ඇඳුම් පැළඳුම් සූදානම් කරගත්තත් ගමන් කරන වෙලාව කාලයත් එක්ක සමහර අය ගොඩක් දුර ඉඳලා එනවා. එතකොට ඒ කට්ටියල කොණ්ඩ අවුල් වෙලා තියෙන පුළුවන් අර කරපු සියලුම වෑයම නිෂ්ඵල වෙන්න පුළුවන්. ඒක නිසා පැය භාගයක් ඇතුළත රිෆ්‍රෙෂ් වීම සහ සංසුන් වීම අත්‍යවශ්‍යයි. ඒක නිසා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන කෙනෙක් පිළිගැනීම නිලධාරිනියට නැත්නම් ඒ අදාළ සම්බන්ධීකරණ නිලධාරිනියට තමන් ආපු බව තහවුරු කරලා ඊට පස්සේ රිෆ්‍රෙෂ් වෙන්න අවස්ථාව නැත්නම් තමන්ව නැවත නැවුම් බවට පත් වෙන්න අවස්ථාව පිළියෙල කරගන්න අපි කියන වොෂ්රූම් එකකට ගිහිල්ලා අත්‍යවශ්‍ය මූලික මේකප්ස් ටික නැවත දා ගැනීම සමහර වෙලාවට දාඩිය දාලා තියෙනවා නම් පර්ෆියුම් එකක් පාවිච්චි කරලා තමන් හොඳ ආත්ම විශ්වාසයෙන් සම්මුඛ පරීක්ෂණයට සූදානම් වෙන්න ඕනේ ලොබි ඒරියා එකට පැමිණීම අවශ්‍යයි. හිමල්ෂි එහෙම ආවට ඊළඟට එනවා කවි මෙතෙන්ට. කවි කොහොමද එන්නේ කියලා අපි බලමු දැන්. කවි එන්නේ පරක්කු වෙලා හොඳටම කලබල වෙලා ඒ වගේ තමන්ගේ අතේ තියෙන දේවල් බිම දාගෙන පෙරලගෙන කවියනෝ ඔන්න අපිට පේනවා. I'm for late. Yeah, you are so late. Hurry up, go in. ඔව් වැදගත්ම ප්‍රශ්නයක්. තමන්ගේ තවර අපි ඉන්ටර්වයූ එකදී බලාපොරොත්තු වෙන එක ලක්ෂණයක් තමයි වෘත්තිමය ලක්ෂණයක් තමයි IPS interpersonal skill එක. ඒක නිසා සමහරක් වෙලාවට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉතාමත් ප්‍රාථමික මට්ටමට ඉන්න පුළුවන්. මොකද ඉන්ටර්වයූට සහභාගී වෙන කැන්ඩිඩේට් නැත්නම් අයදුම් කරුවාගේ ඒ ලක්ෂණය බලන්න කිසිම ආකාරයක ප්‍රකාශනයක් නොකර. ඒක නිසා තමන්ගේ නම කියලා කතා කරත් ඇතුළට ඇතුල් වෙනකොටම අපි අවසර ඉල්ලීම සහ සුභපැතීම අත්‍යවශ්‍ය. උදාහරණයකට එක්ස්කියුස් කරන එක. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම excuse me may I come in කියලා ඉංග්‍රීසියෙන් නම් නැත්නම් මම ඇතුළට එන්නද කියලා අහලා ඇතුළට ඉන්න අවශ්‍යයි. අපි greet කරනවා good morning good evening. ඒකත් අත්‍යවශ්‍යයි IPS වලදී නේද interpersonal skill එකේදී ආචාර කිරීම සහ සුභපැතීම. good morning ඒ වගේම personally අපි කියන respond කිරීම good morning sir sir ma'am කියලා ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍යයි. ස්මයිල් එකත් එක්ක නැත්නම් හිනාවත් එක්ක අපේ ඉම්ප්‍රෙෂන් එක අපේ ප්‍රතිරූපය ගොඩනගීමේ පටන් ගන්න අවශ්‍යයි මුලින්ම. ඊට පස්සේ ගිහිල්ලා අපි ඉන්ටර්වයු එක තියෙන රූම් එක වාඩි වෙනවා. මේ වාඩි වෙනකොට අපි කොහොමද අපිට ඕන විදිහට දවසේ වාඩි වෙන්න පුළුවන්ද මොකද්ද කරගන්න ඕන අපි? අතිශයම වැදගත්. මොකද ඉන්ටර්වයු එකේ ඉන්ටර්වයු බෝඩ් එකක් ඉස්සරහා වාඩි වෙන එක ඉතාමත්ම අත්‍යවශ්‍ය සංවරශීලීව වාඩි වෙන ක්‍රමයක් තියෙනවා. වාඩි වී යුත්තේ තමන්ගේ සම්පූර්ණයෙන්ම සීට් එක ෆුල් සීට් එක වාඩි වෙන්න ඕන. ඒ වගේම කලින් පුද්ගලයා තමන්ගේ සීට් එක පිටිපස්සට දාලා ගිහින් තියෙනවා නම් ඒක ඉස්සරහට අරගෙන සම්පූර්ණ සීට් එක වාඩි වෙන අංශක 120කට විතර ආනතියකින් තමන්ගේ කොන්ද තබා ගැනීම වැදගත් වෙනවා. කිසිසේත්ම මම අනුමත කරන්නේ නැහැ ඉන්ටර්වයු බෝඩ් එක තියෙන මේසයට ඉන්ටර්වයු බෝඩ් එකේ මේසයට අත තැබීම. තියෙනවා නම් තියන්න පුළුවන් මේ වගේ. එහෙම නැත්නම් තමන්ගේ ලැප් එක නැත්නම් උකුල මත සහතික පත්‍ර ෆයිල් එක තබාගෙන ඍජු කාය විලාසයෙන් තමන්ගේ ඇස් දෙක ඉන්ටර්වයු බෝඩ් එක දිහා බලාගෙන ආයි කන්ටැක්ට්ස් මේන්ටේන් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. May I know your good name? My name is Pamudi Hansamali. My friends call me Pamu. Okay. If you like you can call me Pamu. Okay Pamu, it's very nice name. ගොඩක් ඉන්ටර්වයු වලදී අහන මුල්ම ප්‍රශ්නය tell me about yourself. එතෙන්දී කොතනින්ද අපි පටන් ගන්න ඕනේ? අපි පුංචි කාලේම ඉඳලා පටන් ගන්න ඕනද? අපි ඉස්කෝලේ කාලේද? කොතනින්ද අපි පටන් ගන්න ඕනේ? හොඳයි. අත්‍යවශ්‍යම කටයුත්ත. මොකද ඒක හරියට self serving question එක. තමන්ට බෙදා ගන්න හැන්ද දුන්නා වගේ අවස්ථාවක්.
හැඳ ගිලිහුනොත් අපිට බෙදා ගන්න බැරි වෙනවා. කවුරක් අපිට බෙදන එකක් නැහැ. ඒ නිසා තමන්ට හැඳ දෙන එක තමයි තමන් ගැන විස්තර කිරීම. ඒකේ ඊටාම කෙටි කාලයක් තුළ තමන්ව තමන්ගේ වටිනාකම ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒකදී කරන්න ඕන දෙයක් තමයි මූලික වශයෙන්ම ඉස්සෙල්ලම බේසික් ඩීටේල් අත්‍යවශ්‍ය තමන්ගේ මූලික තොරතුරු පැවසීම. ඒකදී මම යෝජනා කරනවා තමන් කොහේ ඉඳලාද ආවේ, තමන්ගේ වයස, දෙමව්පියන් පවුලේ සහෝදර සහෝදරියන් සංඛ්‍යාව, ඒ වගේම පාසල, ඒ වගේම තමන්ගේ විනෝදාංශ සහ අනාගත බලාපොරොත්තු. හැබැයි පරිස්සම් වෙන්න ඕන තමන්ගේ විනෝදාංශ සහ අනාගත බලාපොරොත්තු මේ රැකියාවට අනුකූල නම් ඒක ප්ලස් පොයින්ට් එකක් අමතර වාසියක් වෙන්න පුළුවන් කියන එක. ඊට අමතරව තම ඊටම ඉක්මනින් තමන්ගේ වටිනාකම් වලට යන්න ඕන. ඒ සඳහා මම කියනවා ඔබට තමන්ගේ වෘත්තීය සුදුසුකම් කලින් රැකියාවක් කළ තියෙනවා නම් ඒ ස්ථානයේ කරපු වගකීම් සහ වෘත්තීය තත්ත්වය මොකද්ද, ආයතනය මොකද්ද, කොච්චර කාලයක් සේවය කළාද, ඊට පස්සේ තමන් මොකක් හරි වෘත්ති පාඨමාලාවක් කරලා තියෙනවා නම් ඒ පාඨමාලාවේ අන්තර්ගත වෙන ප්‍රධාන ඒරියාස් නැත්නම් සබ්ජෙක්ට්ස් මොනවද, ඒ වගේම රැකියා පුහුණුවක් කරලා තියෙනවා නම් ඒ රැකියා පුහුණුවේ මොනවද කරලා තියෙන්නේ කියන එක ඉතා ඉක්මනින් කීමත් වැදගත් වෙනවා. තමන්ගේ ඒ වගේම අනාගතයේ බලාපොරොත්තුවක් විසියට තමන්ගේ රැකියා ගෝල් එක තව අවුරුදු 5කින් 10කින් ඒම රැකියාවම ඉදිරියට දකිනවා නම් වඩාම උචිත වෙනවා. ඒ වගේම තමන්ගේ ඊට අමතරව තමන්ගේ එක්ස්ට්‍රා කරිකියුලර් කෝ කරිකියුලර් ඇක්ටිවිටීස් වලින් තමන්ගේ තියෙන විශේෂම වෘත්තීය ගති ලක්ෂණ අපිට පෙන්눔 කරන්න පුළුවන්. ඒකක් තමයි අපේ ලීඩර්ෂිප් ඇබිලිටි එක, නායකත්වය, ඊළඟට කණ්ඩායම් හැඟීම, ඉනිෂියේටිව් ඇන් ඩ්‍රයිව් කියලා තියෙනවා. යමක් පටන් අරගෙන අඛණ්ඩව කරගෙන ගියපු බවට පෙන්වන සාක්ෂි. ඒවට අදාළ සහතිකපත් ඉදිරිපත් කිරීම. උදාහරණයක් විදිහට කණ්ඩායම් හැඟීම් පෙන්වන්න පුළුවන් අපිට ස්පෝර්ට්ස් වගේ ඇක්ටිවිටීස් වලින්. ලීඩර්ෂිප් එක කරන්න පෙන්වන්න පුළුවන් පන්ති නායකකම්, ශිෂ්‍ය නායකකම්, නැත්නම් අපි එක එක ආයතනවල ප්‍රධානීන් වෙලා ඉඳලා තියෙනවා නම් ඒව පිළිබඳ වඩාත්ම ඉක්මනින් ප්‍රකාශ කිරීම තුලින්. Pamu, would you brief something about yourself? I attended to Anuradha Devi Girls College. Okay. And did my A levels there. Okay. My mother is Shitomi Malkanthi. She is a housewife. And my father is Mr. Jagat Kumar. He is a businessman. After doing A levels, yes. I improved my professional skills. Okay. I did a professional English course and a computer operating diploma and also a HR and general management course. Okay. In IGM. And I scored 7.5 doing IELTS. Okay. And in my leisure time, I would like to listen to music. ඊළඟට සමුක පරීක්ෂණ දාන ප්‍රධාන ප්‍රශ්නක් තමයි what are the strengths you have? මෙතනදී අපි කොහොමද උත්තර දෙන්න ඕනේ? ඔව්. අපි ඒකෙන් අදහස් කරන්නේ සමුක පරීක්ෂණ මණ්ඩලය විසින් තමන් තමන් පිළිබඳ හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවද? තමන් තමන්ගේ වටිනාකම් අඳුනගෙන තියෙනවද? එහෙම කෙනෙකුට විතරයි තමන්ගේ වටිනාකම් වලින් ආයතනයට සේවයක් දෙන්න පුළුවන්. ඒක නිසා තමන් විසින් තමන්ගේ තියෙන හැකියාව තමන්ගේ තියෙන විශාලම ශක්තියන් පිළිබඳ හොඳ තක්සේරුවක් තියෙන්න ඕන. මොනවද අපිට ලොකු කාර් තටු දෙකක් තියෙනවා, කාර් එකක් තියෙනවා හරි කියලා කියන්නේ. ඔව්. සමහරක් වෙලාවට සමහර සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන අය ස්ට්‍රෙන්ග්ස් විදියට සැලකන ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් අට සමහරක් අය කියන my father has lot of money ඒ වගේ දේවල් කියනවා. නමුත් ඒකට වඩාම උචිත appropriate answers මොනවද වෙන්නේ? තමන්ගේ ඉන්ඩිපෙන්ඩන්ට් ස්ට්‍රෙන්ත් එක තමයි වැදගත් වෙන්නේ. ඒකෙදි සමහරක් වෙලාවට කියන්න පුළුවන් වෘත්තීය ලක්ෂණ. උදාහරණයක් ඉදිරියට ගත්තොත් I am a hard working person. නැත්නම් I am a team player. I am a self-motivated person. I can bear the stress and tension. මට පීඩනයකින් වැඩ කරන්න පුළුවන්. මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම I am initiative and drive. ඒ කියන්නේ තම හිතලා කල්පනා කරලා වැඩක් පටන් අරගෙන ඒක කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනවා. අපිට කියන්න පුළුවන් දේවල් තමයි emotionally කොච්චර පීඩාකාරී තත්ත්වයකදී වුණත් තමන්ට මුණ දෙන්න පුළුවන් නම් I am very emotionally stable person. එහෙම කියන්න පුළුවන්. Therefore I can work under pressure. ඒ වගේ දේවල් ආයතනයකට සෑහෙන වැදගත් වෙනවා. හැබැයි කියන වගේම තමන් තුළ ඒ ලක්ෂණ සැබවින්ම තිබිය යුතුයි. සමහරක් වෙලාවට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල ඒ සඳහා ටැක්ටික්ස් නැත්නම් ක්‍රමවේද තියෙනවා මනින්න. තවත් ඒ වගේ ස්ට්‍රෙන්ත් වලට අපිට කියන්න පුළුවන් දෙයක් තමයි my knowledge in this regard නැත්නම් my knowledge about this job and my experience of this job. ඒක වගේ දේවල් කියන්න පුළුවන්. තමන්ගේ පළපුරුද්ද දැනුම ඒ සම්මුඛ පරීක්ෂණයේදී ඒ රැකියාවට අදාළ ස්ට්‍රෙන්ත්ස් විදියට කියන්න පුළුවන්. Everyone has strengths and weaknesses. You too might have such weaknesses as well as the strengths. What are your special strengths? Values. My professional skills and my self-confidence
And also my communicative skills are my strengths. What are your weaknesses? මෙතෙන්දි අපි ඇත්තම කියන්න ගියොත් අපේ දුර්වලතා අපට ගොඩක් කියලා නින්ද යනවද අපට බඩගිනිනවද මොකක්ද ඕනම ඇත්තම දේවල් කියන්න ගියොත් අපට තරහා යනවද ඇත්තම කියන්න ගියොත් මේ සමුග පරීක්ෂණයෙන් එළියට විසෙන්න පුළුවන් ඇත්තම දීප නේද ඔව් හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඒකමත් නෙවෙයි සමහර වෙලාවට මූලික ප්‍රශ්නේ විදියට do you have weak points කියලා අපිට ඌලක් අටවනවා එතකොට සමහරක් අය කියන බය අපේ weak points කියන්නේ I don't have weak points කියලා කියනවා එතකොට තමන් එතකොට එහෙම ලෝකේ කිසිම චරිතයක් නැහැ perfect මිනිස්සු මේ ලෝකේ නැහැ එතකොට ඒක නිසා ඒ උත්තරේ හරියන්නේ නැහැ අපි හැමෝටම weak points තියෙනවා වඩා වඩා වැදගත් වෙන්නේ weak points තිබීම නෙවෙයි ඕන කෙනෙකුට weak points මම ගැන කතා කරා weak points 1000ක් කියන්න පුළුවන් අපිට වැදගත් වෙන්නේ weak points අඳුරගෙන දුර්වලකම් අඳුනා ගැනීම ඉතා ශනිකව ක්‍රියාත්මක වෙලා ඒ දුර්වලතා වලින් මඟ හැරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ ඒක නිසා අපිට ඒකට හොඳ අපි කියන ටැක්ටිකල් ආන්සර් එකක් නැත්නම් අපි සම්‍යක් ප්‍රයෝගයෙන් උත්තර දෙන්න පුළුවන් ඒකට කොහමද example එකක් නැත්නම් අපිට කියන්න පුළුවන් oh as a weak point I am somewhat lazy I used to be very late to get up in the morning those days කියලා අපිට කියන්න පුළුවන් now I am trying to be very punctual I used to get up early in the morning එහෙම කියලා අපිට කියන්න පුළුවන් දැන් එහෙම නැහැ කියලා ඒ වගේම සමහරක් තවත් සමහරක් අයට communication errors තා failures තියෙනවා අපිට කියන්න පුළුවන් මෙහෙම I am somewhat weak in english speaking ඒක දුර්වලකම but කියලා අපිට එවලිම කියන්න පුළුවන් now I am following english language programs I am trying to speak much as possible මට පුළුවන් තරම් මම ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරනවා කියලා එතකොට අමතර weak point එකට වඩා strength එකක් බවට ඒ weak point එකපත් වෙනවා ඒක නිසා ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ it upsets me someone blames me as a weak point yes it is the weak point I have I get upset when someone blames me okay if it is a weak point you must know how to recover it then how do you recover I try to tolerate I be it in patient okay where will you see in 5 years e mahuwama man kohomada dannne avurudu 5kin kohida inne kiyala man ehema man kohomada dannne kiyala kiwoth mokada wenne honda eken ættharema athyawashya em me kattiye bala poruthu wenne anagathaya gana anawakiyak neme තමන්ගේ තියෙන මොරල් එක සහ ඩිටර්මිනේෂන් එක නැත්නම් හිතේ තියෙන බලවත් උද්‍යෝගයේ උනන්දුව සහ තමන්ගේ ඉලක්කයක් තිබීම. ඕනම පුද්ගලයෙකුට තමන්ට ඉලක්කයක් තියෙන්න ඕනේ. ඒ ඉලක්කයට හඹා යෑමේ ධෛර්යය සහ අදිෂ්ඨානය තියෙන්න ඕනේ. තමන්ගේ අනාගතය සැලසුම් කරලා තියෙන්න ඕනේ. ඔහේ යන්නම් වාල යන ගමනක් නෙවෙයි. මම මේ රැකියාවට ආවේ මොකක්වත් නැති නිසා නෙවෙයි. මගේ ඉලක්කයක් තියෙනවා කියන එක පෙන්වන්න. ඒක නිසා අපි මේ රැකියාවට අදාළවම ඉහළ තනතුරක් ඉහළ ස්ථානය කාලයට සාපේක්ෂව පිකන චියුබල් නැත්නම් ළඟා කරගත හැකි ඉහළ ස්ථානයක් පැවසීම වඩා උචිත වෙනවා you must have a goal if you are selected if you are taken in as an administrative assistant to our company where will you see yourself after 5 years I will be a senior administrative executive okay then I will be a senior manager okay good තවතාවන දෙයක් තමයි why you need this job එහෙම ඇහුවම ඔබට මොකද මේ ජොබ් එක අවශ්‍ය වෙන්නේ කියලා ඇහුවම ඉතින් ජොබ් එකක් කරන්නේ අපිට මේ සල්ලි ඕන නිසා මේ මොකද ඒ කාර්යයක් මේ ඔව් ඒක සමහරක් වෙලාවට අපිට ඩවුට් එකක් නැත්නම් කොහොමද මේකට උත්තර දෙන්නේ කියන එක වැදගත් වෙනවා ඒකදී අපි බලන්න ඕන සමුගත පරීක්ෂණ මණ්ඩලයේ කෝණයෙන් අපි ඒකෙන් අදහස් කරන්නේ එකක් තමයි මේ රැකියාව සහ මේ අවස්ථාව මෙයාට අත්‍යවශ්‍යද කියන කාරණය එතකොට ඒක තමන්ට මේ රැකියාව අත්‍යවශ්‍ය රැකියාව කිරීම තුලින් තමන් වගකීමක් ඉෂ්ට කරනවා කියන එක සමුග පරීක්ෂණයට හේතු ගන්නන උත්තරයක් උදාහරණයක් විදිහට ගත්තොත් තමන්ට පවුලේ අය වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරන්න තිබීම තමන්ගේ further education ඉදිරි අනාගතය සඳහා අධ්‍යයන කටයුතු කිරීම ඒ කියන්නේ එවැනි ප්‍රබල කාරණා ඉදිරිපත් කිරීම තුලින් සමුග පරීක්ෂණ මණ්ඩලයට හේතු ගන්නනවා මේ රැකියාව මෙයාට අත්‍යවශ්‍යයි මේක දාලා යන එකක් නැහැ වගකීම් පැහැර හරින එකක් නැහැ ඒක නිසා මේ පුද්ගලයා මේ රැකියාවට වටිනවා ඒ වගේම රැකියාව මේ පුද්ගලයාට වටිනවා කියන එක ඒක නිසා අපි කියන්න ඕන උත්තර විදියට I have to maintain and I have to take care of my family my parents I want to be independent then මම ස්වාධීන පුද්ගලයෙක් වෙන්න අවශ්‍යයි I have to build my future then I need to study further therefore I need a job ඒ වගේම අපිට වඩා වැදගත් වෙනවා මේකට කියන්න පුළුවන් නම් මේ ශාස්ත්‍රයේ මට පළපුරුද්ද ලබා ගැනීමටත් මට අත්‍යවශ්‍ය වෙනවා කියලා. If you want a job, why do you want a job? I want
I want to do something by what I have learned this far. Okay. And the most important thing is I want to treat my parents, look after them. Good. Are you ready to work in long hours? Methandi, api gahanawa oya digu welawak unath weda karanna oya lasthida? Methandi api mokadda kiyannone? ඔව් ඒක ඇත්තටම ආකල්පමය ප්‍රශ්නයක්. ඇත්තටම සමහර ආයතන වල ප්‍රධානම HR goal එක නේන මානව සම්පත් ඉලක්කයේ තියෙන්නේ we hire attitudes not people කියලා. ඒක ආකල්ප වලින් හොඳ පොහොසත් පුද්ගලයන් අපිට අවශ්‍ය වෙනවා. ඒක තමයි ඒක බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා ඕනම පුද්ගලෙ මානසික සූදානම් වෙන්න ඕන රැකියාවක විතරක් නෙමෙයි අපි ගෙදරක වැඩක් කරත් අපි මහන්සි වෙලා තමන් ගන්න වැටුපට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. ඒක නිසා ඒක ආකල්පමය ආකාරයෙන් ප්‍රකාශ කරන්නත් වෙනවා. ඒ කවුරු කැවුවත් එම are you ready to work long hours ඒකට පොසිටිව් නැන ධනාත්මක පිළිතුරක් දීම අත්‍යවශ්‍ය වෙනවා ඒක නිසා අපිට දෙවිත් දෙපැත්තක් නොසිතාම අපිට yes of course indeed I can work hard එහෙම කියලා අපිට ඕනම් ප්‍රූව් කරන්න පුළුවන් even in my home I am working hard until midnight from the morning එහෙම අපිට කියන්න පුළුවන් can you work more hours Yes, if you have to do, sometimes we have to work more than 8-day schedules. Sometimes until 7 p.m. in the night. Are you ready to work? And how do you have the experience of hard working? Okay. I don't care about the hours. Mm-hmm. I am much dedicated to my work. Okay. Abhi calling list is the prashne. What do you know about our company? Dangahanwa. Oh. එතකොට අපි කලින් අධ්‍යයනය කළානේ අපි යන්නේ මුලින් කිව්වා වගේ ඒක නිසා අපි මූලික වශයෙන් තියෙන මොනවද අපි ඉදිරිපත් කරන්න ඕන කාරණා විශේෂයෙන්ම ආයතනයේ හිස්ටරි එක කවද ආයතනයේ පිහිටවල තියෙන්නේ ඒ වගේම ආයතනයේ කැපැසිටි එක බ්‍රාන්චස් සංඛ්‍යාව ශාඛා සංඛ්‍යාව ඒ වගේම වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලයේ නැත්නම් ප්‍රධානීන් කවුද කියන එක ඒ වගේම මේ ආයතනයේ මූලික සේවාවන් හෝ නිෂ්පාදන මොනවාද කියන මූලික ටිකවත් අඩුම ගන්නනේ අපි දැනගෙන ඉන්න ඕන ආයතනය පිළිබඳ ඊට අමතරව ආයතනයේ මිෂන් ඇන්ඩ් විෂන් කියන එක නැත්නම් මෙහෙවර සහ දැක්ම කියන එක පිළිබඳ අවබෝධයක් තියෙන එක වඩා උචිතයි ඊට අමතරව තමන්ගේ රැකියාව පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන ඒ රැකියාවේ වගකීම් මොනවද एक अभी अवस्थावे वूर समूह परीक्षण मंडल आगे विस्तर आगन नम वडा मुचित है तमंटे रेखिया करती देवल अभी दाने रेखिया समूह परीक्षण गील वेडक ने अभी मे तन तुरट करती है डू यू नो अबउट जॉब रोल के प्रश्न या डू यू नो अबउट युअर जॉब्स एंड ड्यूटी ये देवल अभी मुद्दे सूदान मक्ती है रेखिया යටතේ කරන්න තියෙන වැඩ මොනවද කියලා. ඒ වගේම Tamante එකේ දරන්න පුළුවන් වගකීම් මොනවද කියලා. ඒ වගේම ඒ රැකියාව පරිසරය පිළිබඳවත් අපිට මොන වගේ කන්ඩිෂන්ස්ද සමහරක් වෙලාවට අසීමිත පැය ගාණක් වැඩ කරන්න තියෙන එකද අවදානමක් ගන්න තියෙන එකද ඒ පිළිබඳ දැනුවත් වෙලා යනවද කියන එකත් අපිට අත්‍යවශ්‍ය සහ ඉතාමත් වැදගත්. වගකීමක් තියෙන පුද්ගලයාගේ ලක්ෂණය බවට පත් වෙනවා. Then if you like to work in our company, you might have some knowledge about our company. Do you know something about our company? Yes, I know that you are a reputed company. Okay. Which has 25 branches all around Sri Lanka. Correct. And also you have established this company 35 years ago. How do you manage your tension? Then Methandi, api kohomada ගොඩක් වෙලාට සමහර ආයතන තියෙන අතිශයම කාර්යබහුල පරිසරයක් නිසා ලබා ගන්න ඉන්න අපි වදව ගන්න සේවකයෝ හැරදා යන. එතකොට වඩා වැදගත් වෙන්නේ මේ ආයතනයකට හොඳට ටෙන්ෂන් එක නැත්නම් පීඩනයේ මැද්දේ වැඩ කරන්න පුළුවන් පුද්ගලය. ඒ වගේම හැම පුද්ගලයෙකුම වෘත්තිකයෙක් වුණාම තමන්ගේ ඉමෝෂනල් ස්ටැබිලිටි එක පාලනය කර ගැනීම ස්ථාවරතාව ලබා ගැනීම සඳහා ක්‍රමවේද තමන් තුළම තියෙනවා. එතකොට ඒකට අපි කොහොමද කරන්නේ? ඒකෙන් උදාහරණයක් විදියට ගත්තොත් තමන්ගේ වැඩ සැලසුම් කර ගැනීම නැගේ උදව් උපකාර ලබා ගැනීම as a team member I can get the help from others එහෙම කියලා කියන්න පුළුවන් ඒ ආකාරයෙන් අපි ඒ වගේම තමන් ඕනෑම ඒවනි පීඩාකාරී වාතාවරණයක් යටතේ වැඩ කිරීමට සූදානම් බව අපි ක්‍රියාවෙන් ඔප්පු කරන වගේම වචනෙන් ප්‍රකාශ කරනවා ඒත් එක්කම අහන්න තවත් දෙයක් තමයි how do you manage your duties අලුතෙන්ම ජොබ් එකට ගියාම ඔයා කොහොමද මේ ඔයාගේ රැකියාවට අදාළ දේවල් කළමනාකරණය කරගන්නේ මෙතෙන්දි ඔව් ඒක සමහරක් වෙලට අලුත්ම තාක්ෂණ වේදයක් තියෙන කම්පැනියක් නැත්නම් ආයතනයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඉස්සෙල්ලාම අලුත්ම සේවාවක් හෝ නිෂ්පාදනයක් අඳුන්වා දෙන ආයතනයක් වෙන්න පුළුවන්. ඒතර ඒ ඕනෑම ආයතනයකට
හැඩ ගැසෙන ක්‍රමවේද තියෙනවා අපේ තුල තියෙනවන තාක්ෂණික ක්‍රම. ඒකක් තමයි ඉමිටේෂන් ඇන් ඇඩැප්ටේෂන් කියලා අපි කියනවා. අනුකරණය කිරීම තුලින් සහ අනුවර්තනය වීම අපිට අපිට සමුක පරීක්ෂණයකට ආයුධ කරුවෙකුට කියන්න පුළුවන්. I am very keen in imitation and adaptation. දන්න පුරුදු සේවකයන් කරන ආකාරය බලලා අනුකරණය කළා මට ඒ රැකියාවට අනුගත වෙන්න පුළුවන්. ඒක එක ක්‍රමවේදයක්. ඒ වගේම ඉන්න පරිසරයට හොඳට අනුවර්තනය වෙමින් අන් අය දිහා බලාගෙන ඉමිටේට් කරන ගමන්ම නැත්නම් අනුකරණය කරන ගමන්ම තමන්ගේ සබෝඩිනේට්ස්ලා නැත්නම් සුපීරියර්ස්ලා තමන්ට කැටගෙ ඉන්න අය සහ තමන්ගේ සුපර්වයිසර්ස්ලාගෙන් අහලා දැනගෙන ඒවා අත්හදා බලලා ඉතාම ඉක්මනින් රැකියාවට අනුගත වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් තමන්ගේ අලුත් ස්ථානයේ රැකියාවට ඉතා ඉක්මනින්ම හුරු වෙන්න මට පුළුවන් කියන එක තහවුරු කිරීම ඉතාම වැදගත් වෙනවා. During the month ends and the year ends as well as some weekends too, it will be very very pressure up in our work environment. Sometimes some people can't bear it. The tension is very high. Well, do you think that you will be able to bear up this? I think as it is my job, I will have to handle all things and sacrifice myself for those things. Okay. Kavi, දැන් එනකොට මෙතන පරක්කු වෙලා ආවා. ඒ වගේම interview board එකට ඇතුළටත් යන්නේ කලබල වෙලා. ඒ වගේම අහනවා සිංහලෙන් මම මේකට උත්තර දෙන්නද කියලා. Okay, you are so late. Why are you late? Sorry, I'm explaining Sinhala. Okay, you may explain. මොකද පරක්කු වෙන්නේ හේතුව? එතකොට එතෙන්දි පෙන්නන්නේ නැද්ද? එයා ඉංග්‍රීසින් හරියට දන්නේ නැහැ කියන දේ එතනින් පෙන්නවා. ඔව් සමහරක් වෙලාවට මේක අපි වඩාම ප්‍රමුඛ කාර්යය තේරුම් ගන්න ඕන. සමහරක් වෙලාවට අපේ භාෂා දැනුම ප්‍රමාණවත් නැත්නම් අපිට හැබැයි භාෂා දැනුම ප්‍රමාණවත් නැහැ. නමුත් අපිට ඒ රැකියාව සඳහා ගොඩක් සුදුසුකම් තියෙනවා. තාක්ෂණික ක්‍රමවේද දන්න, හුරු පුරුදු තියෙන, පළපුරුද්ද තියෙන, තමන්ගේ වටිනාකම් තියෙන. එහෙමනම් අපි භාෂාව ඒක හරස් වෙනව නම් අපි තමන්ගේ මව් භාෂාවෙන් කතා කරන්නද කියලා අවසර අරගෙන ඒ අවශ්‍ය කොටස සිංහලෙන් හෝ තමන්ගේ මව් භාෂාවෙන් පැහැදිලි කළාට කමක් නැහැ. හැබැයි තේරුම් ගන්න ඕනේ ඒ තමන් කතා කරන භාෂාව ඉන්ටර්වයු බෝඩ් එකට නැත්නම් සමුක පරීක්ෂා මණ්ඩලයට තේරෙනවද කියලා. එහෙම නැතුව දීර්ඝ වශයෙන්ම සිංහලෙන් පැහැදිලි කිරීම නෙග්ලිජන්ස් නැත්නම් අපි භාෂාව නොසලකා හැරීම කියලා ඒ සමුක පරීක්ෂණේ අවබෝධ කරගන්න පුළුවන්. ඒතකොට මෙයා කමියුනිකේෂන් සංනිවේදනයට ඉංග්‍රීසි භාෂාව යොදා ගැනීමට මැලිකමක් දක්වනවා. ලෙතාජික් නැත්නම් පසුගාමී චරිතයක් බවට හඳුනාගනී. පුළුවන් තරම් අපි කියන as much as. ඒතකොට පුළුවන් තරම් ඉංග්‍රීසි භාවිතා කිරීම අපහසුතාවයකදී අවසර අරගෙන සිංහලෙන් පැහැදිලි කිරීම වරදක් නැහැ. අත්‍යවශ්‍ය කොටස් වලද අපි ඒක ධනාත්මකව සලකන්න ඕන. How much salary do you expect? ඔයාට පඩි කීයක් ඕනද කියලා අහුවම මම හොඳ ලොකු ගාණක් කිව්වොත් ඒක දෙයි සමහරනේ කියන්නද? ඔව් ඒකෙන් අදහස් කරන්නේ ඇත්තටම සැලරි එක පිළිබඳ අහන ප්‍රශ්නයට කොහොම උත්තර දෙන්නද කියලා ගොඩක් අය මගිනුත් ආපු දෙයක්. මේකට උත්තර දීම නොදීම දෙකම වාසි සහ අවාසි වෙන්න පුළුවන්. ඒකෙදි අපි මුලින්ම ප්‍රකාශ කරන්න ඕන දේ තමයි how much do you expect your salary කියන එකෙන් අදහස් කරන එකක් තමයි dependability එක. ඒකෙන් තමන් dependable person කියන එකද අපි ආයතනයට ගත්තාම දෙන වැටුපට එයා තෘප්තිමත් සේවයක් කරයිද? ඒ වැටුපට එයා හරියට කියන එක. අනිත් එක තමයි අපිට තමන්ගේ වගකීම් සහ යුතුකම් තමන්ගේ හැකියාව මත වෙළඳපොලේ ඒ රැකියාවට දෙන වටිනාකම පිළිබඳ තමන්ට තක්සේරුවක් තියෙද. ඒක නිසා අපි කලින්ම රැකියාව ගැන අධ්‍යයනය කරනකොට ඇවරේජ් සැලරි එක සාමාන්‍ය විවිධ ආයතනවල ඒ පෝස්ට් එකට දෙන්න ඕන සැලරි එක පිළිබඳ අවබෝධයක් ලබාගෙන යෑම අත්‍යවශ්‍යයි. ඒක නිසා මුලින්ම උත්තරේට කිලින්ම උත්තරයක් නොදෙනව නම් වඩා හොඳයි කියලා මම යෝජනා කරනවා. ඒ විදිහට අපි කියන්න ඕන දේවල් අපි කියමු. සාමාන්‍ය දෙන උත්තර. සාමාන්‍යයෙන් පළවෙනි වතාවට අපිට කියන්න පුළුවන් any reasonable amount for my values and my job duties එහෙම කියන්න පුළුවන්. ඊට අමතරව පුළුවන් අපිට නැවත 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 සමුක පරීක්ෂණ මණ්ඩලය අපිට ඒ ප්‍රකාශ කරන්න කියනවා නම් අපි විසින් අධ්‍යයනය කරපු ඇවරේජ් සැලරි එක නැත්නම් සාමාන්‍ය වැටුප ආයතන කීපයක වැටුප සලකලා බලලා සාමාන්‍යයගේ ප්‍රකාශයටපත් කිරීම. හැබැයි එහෙම කියලා අපි මෙහෙමත් ප්‍රකාශ කරනවා නම් වඩා හොඳයි. I am not dependable on my salary. I can adjust with my salary. මොකද සමහරකට ආයතනයේ බලාපොරොත්තු වෙනව නම් ඊට වඩා අඩු වැටුපක් ඔබට ගෙවන්න ඔබට ඒ රැකියාව අත්‍යවශ්‍ය නම් ආයතනයේ හිතයි ඔබ මේ වැටුප
වැඩිවැටුපක් බලාපොරොත්තු වෙනවා සමානකිට මෙරේ කියාව ඔබ බාර ගන්න එකක් නෑ නැත්නම් ඔබ කව ඉතා ඉක්මනින් මේ දාලා යාවි කියලා. ඒක නිසා ඔබ සැලරි එක පිළිබඳව නැත්නම් වැටුප පිළිබඳව එතරම් තැකීමක් නොකරන බව ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා. I think my company will offer me a good salary with regarding to my qualifications. Okay. පමුට ආසාවක් තියෙනවා රට යන්න. ඒ උත්පම ජොබ් එකකට එනවා. එයා කියනවා මම ටික කාලෙක රට යන්න බලාපොරොත්තු වෙනවා කියලා. Will you leave this job for go abroad? මෙතෙන්දි ඔයා රට යන්න බලාපොරොත්තු වෙනවායි කියලා හෙට අනිද්දා ළඟදී යන්නකෙ තියෙන ඕන කියලා කිව්වොත් ඇත්තම එතන ජොබ් එක එතනින්ම කැපිලා යන්න බලුවනේ. ඔව් අපේ සමහරක් වෙලාවට තියෙන අපේ පුද්ගලික අභිමතාර්ථ රැකියාවේ තියා ඒ ආයතනයේ අභිමතාර්ථත් එක්ක ගැටෙන අවස්ථාවක් තියෙනවා. ඒකෙදි මම කියන්නේ ඒක බොරු කිවීම හෝ දෙපාර්ශවයට අගතියක් වෙන ආකාරයෙන් ප්‍රකාශ කිරීම කියලා. නමුත් Tamante sure එකට නැත්නම් අතිශයින්ම විශ්වාසයක් නැත්නම් Tamante ඉතයික්මනින් රැකිය විදේශගත වීම කියලා එවැනි දියක් ප්‍රකාශ කිරීමේ වැලකී සිටීම වැදගත් වෙනවා. එහෙම නැත්නම් ආයතනය විසින් කිව්වොත් will you retain නැත්නම් ඔබ මේ රැකියාවේ බොහෝ කලක් අපිට ඔබට අවස්ථාව ලැබුණොත් අපිත් සමග වැඩ කරනවද කියලා එවැනි අවස්ථාවකදී සත්‍ය ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා. එතකොට තමන්ගේ පුද්ගලික විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා එවැනි අවස්ථාවක තමන් ප්‍රකාශ කරන සත්‍ය කරුණු සත්‍ය නම් ඒ සත්‍ය ප්‍රකාශ කිරීම මතම ආයතනයට පුළුවන් ඒකට හැඩ ගැස්සিলা තමන්ට කෙටි කාලීන ජොබ් ඇසයින්මන්ට් එක නැන රැකියා අවස්ථාවක් ලබා දීමට එකඟ වෙන්නේ. Since you have done IELTS, you might have a hope and ambition to migrate abroad. Yes. Do you have? Yes, I have. Okay. Okay, then if you are afforded this job, will you leave this job for going New Zealand? No. As it is my ambition, I had the ambition to go abroad and live there since my childhood. Mm-hmm. But I would like to work in this company for 4 years. Okay. Into එක ඉවර වෙලා අපි යනකොට අපි කොහොමද ඔවුන්ට සමු දෙන්න ඕනේ? ඔව්. අතිශයින්ම සංවේදී අවස්ථාවක්. නැත්නම් ඉතාම තීරණාත්මක අවස්ථාවක්. තවත් දව දුරට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ඔබ ගැන තීරණයක් අරගෙන නැතු වෙන්න පුළුවන්. තව සමස්තමහරක් විතර කියනවනම් අපි තවම ඉන්නේ විවෘත අවස්ථාවක අපි කියන වැට උඩ කියලා. එතකොට අපි කියනෝ seal your impression even at the last moment කියලා. එතකොට seal your impression even at the last moment means අන්තිම මොහොතේ හරි තමන්ගේ தত্ত্বය තහවුරු කර ගැනීම වැදගත් වෙනවා. ඒකෙදී අපි recover කිරීම අපි බලාපොරොත්තු වෙනවා. ඒකෙදී okay you we will inform you later කියලා කිව්වට පස්සේ අපි දැනගන්න ඕන අභිනයෙන් හෝ සහතික පත්‍ර නැවත අපිට බාර දෙන අවස්ථාවේදී දැන් සමුක පරීක්ෂණය අවසන්. එතකොට අපි ඉන්න තැන ඉඳගෙන තමන්ගේ ආසනයේ මත ඉඳගෙනම සමුක පරීක්ෂණ මණ්ඩලයට ස්තුති කිරීම වැදගත් වෙනවා. ඒකෙදී අපි ඒ වගේම recover කර ගැනීමත් වැදගත් වෙනවා. ඔව් thank you. ඔව් එතකොට අපිට කියන්න පුළුවන් thank you very much for giving this opportunity e wage prakashayak karanna puluwa e wage ma kiyanna puluwa I may adjust with your condition I need this job very much ehema kiyala kiyanna puluwa mata me rakiyawa athishema watino eka nisa mata obage kondesi samaga apita heda gesinna puluwa oba avasthawak laba denne nam e wage prakasha kota taman inna sthane aasane negitala taman waadi wela hitepu e aasane idiriyata tallu kariyema. Okay, Mashi. We will inform you later. Probably, if you are selected, we will inform you later. Okay. Thank you for giving this opportunity. You are welcome. Thank you. Okay. Congratulations. Thank you, ma'am. Kavi parakwele nawa hariyata uttar dennet naha. Habai metandi samuganna avasthawedi kavi kiyana de api balamu. Extremely sorry for my delay. Thank you for giving this opportunity. Okay, you are welcome. Thank you, sir. Okay. Thank you. Oh, ඒ සාර්ථක වෙනවා අවසාන මොහොතේ තමන්ගේ ඉම්ප්‍රෙෂන් එක නැත්නම් තමන්ගේ ප්‍රතිරූපය යම් මට්ටමකට ගොඩනගා ගන්න. ඒකෙදි ඇයි යම් කිසි ආකාරයේ සංසුම්භාවයට දැන්පත් වෙලා ඒක නිසා ඇය ස්තුති කිරීම සහ පුටුව ඉදිරියට දමා නැවත සමුක පරීක්ෂණ මණ්ඩලයට ස්තුති කරන ගමන් ඉතා ප්‍රසන්න සමුදීමක් කරන. ඒකෙදි වැදගත් වෙනවා තමන්ගේ ඉම්ප්‍රෙෂන් එක සීල් කිරීම නැත්නම් තමන්ගේ තත්ත්වය තහවුරු කිරීමට අවසානයේ හොඳ ඉමේජ් එක ප්‍රතිරූපයක් නන්වන්න ඉතා ප්‍රසන්න සිනහවකින්
සුබ සම්මුදීම thank you very much sir thank you very much ma'am කියලා සිනාමුස් මෝනින් එතනින් කලබලයක් නැතුව නික්ම යෑම දැන් අපි දකිනවා විස්මිලා එයා වෙලාවට ආවා හරියට උත්තර දුන්නා නමුත් බෑර වෙන අවස්ථාවේදී මොකක්ද කරන්නේ okay we will inform you later whether you are selected or not okay ඔව් ඒක අපි කියපු අවස්ථාවේ ඒ ඉඳුරාම විරුද්ධ පැත්ත යම් කිසි ආක තමන් ගැන හරි තීරණයක් සම්මුඛ පරීක්ෂණේ අරගෙන නැහැ තව සමානකට ඒ සුදුසුයි කියලා යම් මට්ටමකට සුදුසු කෙනෙක් කියලා තීරණය කළා තියෙන්න පුළුවන් හැබැයි අවසාන මොහොතේ යා කියලා නැත්නම් අප්‍රවේසම් සාගත වෙනවා ඒකෙදි ඊටම කලබල ස්වරූපයකින් පුටුව පිටිපස්සට තල්ලු කරලා වගකීමකින් තොරව යෑම ඒකෙදි ආකල්පමය ආකාරයෙන් මිනුමක් ලබා ගන්න පුළුවන් සමහරක් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල වලින් මෙයාට ස්ථානය පිළිබඳව සහ අන්නය පිළිබඳව තැකීමක් නැහැ කියලා මොකද ඊළඟ එන පුද්ගලයාට පුටුව නිය දිශාකාරයෙන් පිළියෙල කරලා තිබීම අත්‍යවශ්‍ය වෙනවා ඒක නිසා ඒක ආකල්පමය අතින් දුර්වල හැසිරීමක් බවට උන් තහවුරු කරන්න පුළුවන් ඒක නිසා අවසාන මොහොතේ දොරෙන් එළියට යන තුරු ඔබ ඔබේ අවධානය හොඳින් පවත්වාගෙන යන්න ඕන ඉතා ප්‍රවේසම් සහගත සහ කලබල නොවු මානසික තත්ත්වයකින් සියල්ල අනුගමනය කරන්න ඕන අවසාන වශයෙන් ඔබතුමාට කියන්න තියෙන මොනවද ඉන්ටර්වයුව එකදී සිද්ධ වෙන්න පුළුවන් තවත් දේවල් තියෙනවද ओ वैदगत्म देवल तेन विशेषम अलुत् परपुर जंगम दुरकथन टीम रखियावट बाधा वक्यल संहारक विशेषाने विशेष मानव संपत्ताय कलमना कर्वान् मेक तीर्णे अवगकीं रहितव्यम् एक मूलिक वशंकियान्नो परिश्रयतु जंगम दुरकथने अनिवार्यम क्रिया विरहित कोट तबीम अत्यावश्य कारण एक तमंगे अवधाने गिलिहिन्न पुलवान्निसा देवनीय तमय प्रायोगिक अटवुम तीयन्न पुलवान् विशेषेम හිතාමතාම තමන්ගේ ආකල්ප පරීක්ෂා කරන්න යම් කිසි දේවල් ආයතනයේ අක්‍රමවත්ව යම් කිසි දේවල් අපි කියන සකසලා තියෙන්න පුළුවන් සමහරක් වෙලාවට කැඩිච්ච ටැප් එකක් ඒ වගේම අනවශ්‍ය තැනක දාන ෆෑන් එකක් ඒ වගේ දෙයක් තියෙන්න පුළුවන් ඒ වගේ දෙයකදී අපි සැලකිලිමත් වෙන්න ඕන තමන්ගේ නොවන වුණත් මේක පොදු දේපල ඒ වගේ අවස්ථාවකදී අපේ ආකල්ප වලින් අපි ක්‍රියාත්මක වෙයි. සමහරකට යන සමුක පරීක්ෂණයේ මණ්ඩලයේ සහ දොර අතර පොතක් හෝ පෑනක් මොකක් හරි දෙයක් අත්‍යවශ්‍ය වටින දෙයක් වැටිලා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපි ඒක ඇහිඳලා තිබීම අනවශ්‍ය තැනක ෆෑන් එකක් කරකැවෙනවා නම් නැත්නම් ටැප් එකක් කරලා තියෙනවා නම් ඒ වහන එක ඒව හොඳ ආකල්ප තමන්ගේ ප්‍රකට කරන දේවල්. සමහරක් වෙලාවට අපි දන්නේ හරියට කියන්න ස්පයි කැමරාස් වලින් අපිව නිරීක්ෂණය කරනවද කියලා. ඒක හංගවල තියෙන කැමරා පද්ධතිය වලින් අපේ ආකල්ප සාහසිරීම නිරීක්ෂණය කරනවද කියලා අපි දන්නේ නැති නිසා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ අපේ ඉමෝෂනල් ස්ටෙබිලිටි එක බලන්න අපිට ආවේගශීලීව කතා කරත් අපි සංසුන්ව ප්‍රතිචාර දක්වීමත් අත්‍යවශ්‍යයි. ඒවට අහුවෙලා ඔවුන් එක්ක ආගියු කර ගැනීමට සහ අපි කියන එකට විවාද කර ගැනීමට යෑම සුදුසු නැහැ. සම්මුඛ පරීක්ෂණයකදී අපි ඉදිරිපත් කරනවා අපේ මෙත්‍රකල් අපි ලබා ගන්න පුත් සහතික පත්. ඉතින් මේ සහතික පත් නිවැරදි ආකාරයෙන් පිළියෙල කර ගැනීම ඉතාම වැදගත් මං හිතන්නේ. समार मुलिम उपेन साधि के लंगट और दूसरे बणिस का साधि के अरे अभी कोहमद मुखाग्द पीली वेल मे साहतिक पात्र तबागिनी मे मे सर्टिफिकेट फाइल लगे हम प्रश्न मुखद भू आय देन गोडा वृत्ति में अवश्य सह अध्ययन कटियत करण वेरद සාහිතික අපිට තියෙන බල විශාල සංඛ්‍යාව. එතකොට ප්‍රයෝරිටි බේසිස් නැත්නම් ප්‍රමුඛතාවය අනුව ඉතාම කෙටි කාලයක් ඇතුළත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට තමන්ව මාකට් කිරීම නැත්නම් තමන්ගේ වටිනාකම ඉදිරිපත් කරලා තමන්ට තියෙන තැන තහවුරු කරගන්න තමන්ගේ සාහිතික පත්‍ර නිවරදි ආකාරයෙන් පිළිවෙලින් තබා ගන්න ඕන. මුලින්ම මූලික වශයෙන්ම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන මූලික සාහිතික පත් තියෙනවා. ඒකෙන් උදාහරණයක් විදිහට ගත්තොත් තමන්ගේ බර්ත් සර්ටිෆිකේට් එක ගන්න උපන්න සාහිතික ईट खाली तमंग रेकिव संधा कैदोप ल्यूम सह एंदुम पत तमंग साहतिक पत्रे फैल के ना आलबम के वंपेट विनती कवरेट अमुन लंगट अभी उपेण्य साहति के शिष्यकार दर्शक वगे स्कूल लिविंग सर्टिफिकेट मूलिक अभी डॉक्यूमेंट्स ना लिपिलेखन इन पश्चे वडाम वेदगत्वे अभी විසින් ලබාගෙන තියෙන චරිත සාහිතක ඒවත් වෘත්තිමය ආකාරයේ චරිත සාහිතක වෙනවා නම් වඩා හොඳයි වඩා ඒක උදාහරණයක් විදිහට ග්‍රාම සේවා සාහිතක පාසලෙන් දෙන චරිත සාහිතක ඊටත් අමතරව
इल्लुम पत्रे सह अपे सी वी एके अभी संधान करलती है नवनी अरे नॉन रिलेटिव रेफरीज ला ए रेफरीज लगे इनका तो चरित्र साथी के नौना वड़ा होंदा इट पशु तीन नौना तमांगे तीन इहलम वटना कम ये रकिया वटा दाल इहलम वटना कम अपे नन उर्ति में सुधु सुधा लेकिन अब डे रकिया ने पुरा खाली रकिया वक्कल तीन के निकना एक्सपीरियंस लेटर रखा इट पशे तब ये कटा दाल मनोहारी यम किसी अध्ययन कटे उत्तक कल तीन नौना उर्ति में पाठमाला हदार पु साथी के पास ඊට අමතරව තමන්ට යම් කිසියක රැකියා පුහුණුවක් ලබා තියෙනවා නම් ඒ සාධික මූලික වෙන්න ඕන. ඊට අමතරව තියෙන වෘත්තිමය වශයෙන් අත්‍යවශ්‍ය මූලික සාධික කියන කම්පියුටර් වගේ ඒවා ඉංග්‍රීසි වගේ තමන්ගේ දැනුම පෙන්වන සාධිකපත් ඊළඟට දාන්න ඕන. ඊළඟට සාධික පත්‍රයේ තියෙනවා තමන්ගේ පෞරුෂත්වයේ පෙන්වන ලීඩර්ෂිප් ස්කිල් එක නැත්නම් ටීම් වර්ක් ඇබිලිටි එක කණ්ඩායම හැඟීම පෙන්වන ඒව තහවුරු කරන අපි කියන ක්‍රීඩා සහතික තමන් ආයතනයක් හෝ පාසල නියෝජනය කළා යම් කිසි ආයතනයකට ගිහිල්ලා තමන්ගේ වටිනාකම පෙන්වපු රිප්‍රසන්ටේෂන් සර්ටිෆිකේට්ස් ඒ වගේම තරග වලට සහභාගී වෙච්ච ඒව අපි ඊළඟට සහතික පත්‍ර ගොනුවට අපි ඇතුළත් කරන්න ඕන. අපි අද කතා කරේ ඔබේ ජීවිතයේ වැදගත්ම දවස ගැන. මම හිතනවා ඔබට ඔබේ ජීවිතයේ වැදගත් දයක් අද ලැබෙන්නේ නැති මේ දේවල් අහන් හිටියනම් බොහොමාත්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රබෝධ ලොකුගේ මහත්මයාට අපිත් එක්ක සම්බන්ධ වුණාට ඒ වගේම අපි යාලිත් අලුත් වැඩසටහනකින් ඉක්මනට හමු වෙනවා ආයිබෝ